කලක සිතන් මා අමතක වන බව දැනුණා අද මට නොදැනීම මගේ දිලිසට කඳුළු පිරෙනවා පිපි මලක් එලෙස මා වන මැද පරවී යනවා ලං වී සිටි ඔබ දුක සෝකය මහට නම් පුරුදුයි හැමදාම ආදර වදනින් මාහද පෙළුවි ඇයි මෙලෙස සමුගන්නට නම් අහිමි වූ ආදරයෙන් මෙලෙස ඉවසන්ද මා කිසේ සොඳුරියේ මේ දුක කෙලෙස මා ඔබ ගැන අහිතක් සිතමි කිසිදාක ඔබ තුටින් සිටිනම් මට සැපතකි හැමදාම ආදරයක ඇති වේදනාව පැනේනා වුටාක සිහිවේදමගේ සුන්දරී බිඳුවක් යලි මතක ඉක කලක ඉඳන් අමතක වෙන බව මේ අමතක කරන්න නෙවෙයි කාරණා මතක් කරන්නයි කල්පනාව. සුබ දවසක් සුබ සති අන්තයක් ප්‍රාර්ථනා කරන ඔබට මේ පහුගිය දවස් දෙකේ බොහොම මහන්සි වෙලා ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් හාන්සි පුටුවේ වාඩි වෙලා සමහර විට අපිත් එක්ක බලන් ඉන්න ඇති මේ මොහොතේ. මේ මොහොත මෙතැන් සිට ඔබේ විඩාව නිවන කාල වේලාවක් වෙනවාට සැකයක් නැහැ. බින්දද හේසර. ඔබ අහලා තියෙනවද මේ මලවි? මලවි කියන්නේ මල්සරාට. මල්සරාගේ දුනු හේසර වැදුනාම තරුණියක් සලිත වෙනවාලු ප්‍රේමයෙන්. එහෙම සලිත වුණු කතන්දරේ තමයි මේ බින්දද හේසර කියලා කියන්නේ. මේක බොහොම ලස්සන, බොහොම ආදරණීය, සුන්දර ආදර ගීතාවලියක්. මේ ආදර ගීතාවලියේ ඇතුලේ මේ සියත ටීවී ගෙන එන මේ සුන්දර ආදර ගීතාවලියේ ඇතුලේ එදා අතීතයේ සිටන් මේ වර්තමානයේ අද දක්වා තියෙන ආදර ගීත ඔබට අහන්නත් ඒ ගීතාවලිය ඇතුලේ තියෙනා ඌ හරබර සුන්දර සාහිත්‍ය විඳින්නත් අපි බොහොම මහන්සියක් ගන්න උත්සාහ කරනවා මෙතැන් සිට අනාගතය දක්වාම. හිතවතුනේ මේ වැඩසටහනට අපිත් එක්කලා ඇවිත් ඉන්න පිරිසක් ඉන්නා මේ මොහොතේ ගරු ආරාධිතින් විදිහට. ඒ අය හඳුන්වා දෙන්න කලින් මා අතර උදේම පත් වුණ මේ ග්‍රන්ථය තමයි අද මගේ හඳුන්වා දීමට, මේ බින්දද හේසර හඳුන්වා දීමට මූලික කරගන්න හිතුවේ. යමුනාමාලනී පෙරේරා මහත්මිය, යමුනාමාලනී ඇය අපේ රටේ සාහිත්‍ය කලාවේ රන් පන් හිඳකි. මට ඒ ඇති අය හඳුන්වා දෙන්න. මේ රන් පන්හිඳ ලියූ මේ ග්‍රන්ථයේ මෙන්න මෙහෙම තියෙනවා පිදුමට. දැන් මේ බින්දද හේසර කියන්නේ අලුත් වැඩසටහනක් සියත ටීවී ඔබට ගෙනේන. මේ අලුත් වැඩසටහනේ මේ අලුත් අත්දැකීමේ පිදුම මම මේ විදිහට ඔබට ගන්න. දැන් ඇය පිදුම ලියන්නේ සමස්ත ගීත කලාවක් විදිහට. මේ දැක්කේ
දැන් මම මේ ගීතයට කියන තැන පොඩ්ඩක් වෙනස් කරන ඔබේ අවසරය ඇතුව. ඒ තමයි මේක වෙනස් කරන්නේ මම ආදර ගීතයට කියලා. මොකද මේක මින්දද හිසර නිසා. මම මෙහෙම කියන පිදුමේ. මේ පිදුම ඔබට. ඔබ හොඳින් අහන්න. ඔබ සංවේදීව අහන්න. මේ පිදුම ඔබටයි. සියත ටීවී වෙතින් මින්දද හිසරයි. ආදර ගීතයට මෙන්ම ආදර ගීතයේ පදවැරට ආදර ගීතයේ අර්ථයට ආදර ගීතයේ සන්දර්භයට ආදර ගීතයේ සාහිත්‍යක රසයට ආදරය කරන රසික ඔබටයි මින්දද. මට හිතෙනවා මේ ග්‍රන්ථයේම අමිලා මේ අග කෙළවරේ තිබෙන අවසන් පිටුවේ මෙන්න මෙහෙම කොටසක්. ඒකෙත් මම ඔබේ අවසරයේ ඇතුව ගීත කලාව කියන එකේදී වෙනස් කළා ආදර ගීතය කියලා විතරක් මම වෙනස් කරන්න අවසර ඉල්ලනවා. මෙන්න මෙහෙමයි තියෙන්නේ. සිංහල ආදර ගීත කලාව අද අමුතුම මගක ගමන් කරමින් සිටී. නමුත් උසස් ආදර ගී රසවින්දනයකට පුරුදු වූද ලොල්වන්නා වූද අය ඒ අතර විරල නොවේ. ආදර ගීත නිර්මාණයක සුලමුල සොයා යාම එක්තරා අන්දමක වෙහෙසකර ව්‍යායාමයක් වුවත් ආශිර්වාද ජනක ක්‍රියාවලියකි කාර්යයකි. මේ කාර්යයට තමයි මේ පස් දින ඇවිත් ඉන්නේ. ලංකාවේ ගීත කලාවේ රන්පණහිඳ මම හැඳින්වුවේ යමුනා මාලනිය. ඔබ දන්නවා කවුරුත් ආයිබෝවන් අක්කා. ආයිබෝ. මම අක්කා කියලා කියන්නේ සමන් කමන්නේ නැහැ නේ. මට අනුරාධාට අක්කා කියන්නේ ළඟ කියන එක මට මතක නැහැ. අපි ඒ කාලේ හම්බෙනකොට අපි හරි යාළුවෝ. මට දැන් මතක නැහැ මං දැන් ඇව්වා උදේ පාන්දර වයස කීයද කියලා. ඒක නම් අහන්න එපා කොල්ලෝ කියන්නේ නැහැ. කමන්නේ නැති මටත් කොල්ලෝ කියලා කියපු හින්දා ආතතියම සද්දසක නිකන් හිරියක්. නේද? ඉතින් එතකොට මේ අනුරාධා ලාංකීය ගීත කලාවට මේ પરම්පරා උරුමය අරගෙන එන ගායිකාවක්. ඇගේ තාත්තා ඔබ දන්නවා ඒකම සොහොයුරා දන්නවා. ෂෙල්ටන් පෙරේරා කියන ලංකාවේ බොහෝම ජනප්‍රිය ඔබ ආදරය කරන ඒ සංගීතඥයාගේ දියණිය සතිස් පෙරේරා කියන ගායන ශිල්පියාගේ සොහොයුරිය. අක්කද ළඟ ඉඳලා මට කව මතකයි. නංගි. නංගි නැගණිය නැගණිය. ඉතින් ඇය අද අපිත් එකතු වෙනවා මේ ආදර ගීතාවලිය රසවත් කරන්න. අනිත් පැත්තෙන් මේ ඉන්න ඇය මේ අපි දැන් අද කතා කරන ගීතාවලිය ඇතුලේ પરම්පරා තුනක් මම අරන් අපි ඉන්නවා මෙතන. මේ પરම්පරාවේ අලුත්ම පුරුක තමයි. දැන් අලුත් කියන්නත් බෑ ටිකක් පරණයි නේ. දැන් ටිකක් පරණයි. දැන් ටිකක් පරණයි. වරුදු 9ක් විතර පරණ වෙලා. 9ක් විතර පරණ වෙලා. හැබැයි ඔබ මෙතෙන්ට ගේන්න පොඩි හේතුවක් තිබුණා. දැන් ගොඩක් අලුත් પરම්පරාව දැන් ගීත ගායන්න පටන් ගන්න හුඟක් වෙලාවට මේ රියැලිටි තරඟවලින් ඔව් එහෙම නැත්නම් අපි කියනවා මේ එක එක ස්ටාර් වර්ගයේ තරඟවලින් තමයි පටන් ගන්න. පැරණ ගීත කියලා අලුත් ගීත වලට එන්නේ. ඔව්. ඒ නිසා තමයි ඔබ අද මෙතෙන්ට ඇවිත් තියෙන්නේ. ඔබේ ගමන ඇවිල්ලා ඔබේ ගමන සාර්ථක කරගෙන බොහොම හොඳ ගමනක් ගිහිලා ඇවිල්ලා ඉන්නේ නේද? බොහොම ආදරය කරන අමිලා නදේශාන ඉන්නවා. ඉතින් ආයිබෝවන් වසනාවන්. ආයිබෝවන් එතර කාලයක මේ කැසට් පඩ රැල්ලක් තිබුණා. අපි ඒතර හරිම චූටි. දැන් චූටික වුණ දැන් වයසෙදී වෙනවා කියන කෙනාගේ. අපි හරි පොඩි ඒ කාලේ එතුමාට කිව්වේ කෝකිලයා කියලා. කෝකිලයාගේ ගීත අහන්න අපි කවුරුත් කැමතියි. දැන් ආදර ගීත නැත්නම් ආදරය කරන අය පෙම් හසුරක් ලියුවත් ඉතින් ඔය ඕකේ මුලට ගන්නේ ඔය කෝකිලයාගේ ගීත. එහෙම නැත්නම් මොනවා හරි දෙයකදී කෝකිලයා ගීතයකින් තොරව මේ ආදරේ සටහනක් තමයි නැත්තර. ඒ තරමට මේ කෝකිලයා ඒ කාලේ තරුණ සිත් වසංගයට ගත්ත ආදර ගීත ගැයූ කෙනෙක්. પરම්පරා තුනක ආදර ගීත පුළුවන් නම් කෙනෙකුට හිතේ තබන්නට ඒ මට හිතෙන්නේ එතුමා පමණක් දුව කියලා. ඒකට මේ එහෙම කියන්න හිතනවා මට. ඒක પરම්පරා තුනක් එක වගේම ආදර ගීත ඇතුළු ජනප්‍රිය චරිතයක්. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි අයියේ ආයිබෝවන් සුබදේශනක්. සුබදේශනක්. ඊළඟට ඉන්නේ පෙරලිකාර පන්හිඳක්. මේක වෙලාවකට පන්හිඳක් නෙවෙයි වෙඩිල්ලක්. එහෙම තමයි මට කියන්න වෙන්නේ. වෙලාවකට පන්හිඳක් නෙවෙයි තරාදියක්. එහෙමයි මට කියන්න වෙන්නේ. වෙලාවකට පන්හිඳක් නෙවෙයි විශ්වකෝෂයක්. මේ කාංචන දසනායක එතුමා අද පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා. ඒකම තරුණයා පුවත්පතේ කර්තෘවරයා. ගෝ සංගරාවේ හිටපු කර්තෘවරයා. සඳැල්ල අපි ආදරේ ලංකාදීපේ කියවපු සඳැල්ල සංස්කාරකවරයා හිටපු. ඉතින් ඔහොම කියන් කියන් එතුමා ගැන මට මේ වැඩසටහන ගොඩක් කියන්න වෙනවා. හැබැයි අර කියපු කාරණාවේදී හොඳ වෙඩිල්ලක් නිර්භයව අදහස් ප්‍රකාශ කරන තරුණයෙක්.
තරුණෙක් කියලා කිව්වම උදේ කිව්වා තාම ඉතින් මගේ කෙස් ටික විතරයි පැහිලා තියෙන්නේ. ඔක කඩු කරගත්තනම් ප්‍රශ්නයක් නෑ කියලා. අංගෝ නෑ ඉතින් කමක් නෑ. කෙස් පැහුණා කමක් නෑ. අදහස් තරුණයිනේ. නේද? හරි. හඳුන්වා දීමෙන් පස්සේ කතා කරන්න කලින් දැන් ගොඩක් කතා කරන්න හඳුන්වා දීම. ඒ නිසා මට හිතෙනවා අපි ඊළඟ ගීතයට ගිහිල්ලාම අපි හඬ අවදි කරමු කියලා. ලෑස්තිද? හොඳයි නේද? හරි. අපි දෙවෙනි ගීතය අනුරාධා හරි නේද? හරි. අනුරාධාලා තියෙන්නේ මොකද පොඩි නෑ අපිට කාල වෙලාව ගීත 18ක් විතර ගයන්න තියෙනවා. පැය 3ක් තියෙනවා. ඉතින් ඒ අතර කතා කරන්නත් තියෙනවා. දැන් හඳුන්වා දීමට සෑහෙන ගාවක් ගිහින්ද මම කැමතිනේ අතව කතා කරන්න ගීතයකට.
දැන් මේ ආදර ගීතාවලියේ මින්දර හිසර යන දිශාව පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනනේ. එදා ආදර ගීත, අද ආදර ගීත. මේ දෙක මැද තමයි අපි දැන් ඉන්නේ. මේ දෙක සමතුලනය කරන්න හෝ විද තියන්න හෝ මේ මේ ඕන දෙයකට අපි සූදානම් වෙලා ඉන්න පිරිසක් තමයි වටේ ඉන්නේ. මම නෙවෙයි ඈ. මමත් දැන් මේ අවුරුදු 4කට ඉතින් පස්සේ මේ ආවල ඇවිල් ඉඳගත්තාන් පස්සේ අර කරදියේ ඉඳලා එකපාර මිරිදී දැම්මා වැඩක් මේ වෙලා තියෙන්නේ. මටත් සමහර දේවල් දැන් අමතකයි. ඒක කාරණාවක් තියෙනවා. මුලින් අපි හැරෙන කාන්චනට. කාන්චන මේ එදා ගීතය සහ අද ආදර ගීතය තියෙන තැන ගැන අපේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට යමක් කියවමු. තනුජ් මෙහෙමයි මේ මගේ පටන් ගත්ත එක හොඳට දන්නේ නැහැ මේ මගේ තියෙන්නේ අපි දැන් බලාපොරොත්තු වෙනවා නම් විවිධ මට්ටම් බලාපොරොත්තු වෙනවා සමාජයේ විවිධ මට්ටම් බලාපොරොත්තු වෙනවා දැන් අපි වර්තමානයේ කියන අපේ ආදර ගීතය අද වෙනදා තිබුණ තැන නැහැ කිය. 80 දශකයේදී 90 දශකයේදී ඒ කාලයයි කියන්නේ නැති එදා තිබුණු තැන නැහැ කිය. නැහැ කිය. මේක සමාජයේ પરම්පරාවල් වෙනස් වීම එක්ක සිදුවෙන දෙයක්. ඉතින් මේ අලුත් પરම්පරාව ලබා ගන්න අධ්‍යක්ීම් පරිශීලනය කරන සාහිත්‍ය ඔවුන්ගේ දැනුම සහ සමාජ දැනුම විශේෂම සමාජ දැනුම බලපානවා ගීතයට කලාවට පුවත්පත් කලාවට උ මේ සෑම දෙයකටම බලපාන. සමහරට අතීතයේ රූපවාහිනී වැඩසටහන් බලපු කෙනෙක් කියයි තනුච්ච වැඩි හොඳට ඒගොල්ලෝ කලා කියලා. ඒක ඒක හරිම සරල මේ කතන්දරයක්. ඉතින් මම හිතන්නේ අපි අපේ ආදර ගීතෙට මොකද වුනේ කියලා හිතන්න නරකයි. නරකයි. අපි හිතන්න ඕනේ මේ සමාජයට මොකද වුනේ. ඇයි අපේ සමහර වටිනාකම් ගිලිහුනේ. මේ මේ දේවල් අපි විශ්ලේෂණය කරගත්තොත් අපිට එන්න පුළුවන් මේ ගීතයට, එතනින් ආදර ගීතයට එන්න පුළුවන්. ඉතින් මගේ මගේ තර්කය වෙන්නේ ආදර ගීතයට විශේෂ දෙයක් විඳලා නැහැ. වෙලා නැහැ. තමුන්ට තමුන් විඳින දේ, තමුන්ට හැඟෙන දේ, තමුන් දන්නා භාෂාවකින් ලියවෙන. තමුන් දන්න ආකාරයකින් කියවෙන. ඉතින් ඒක 1980 දී එක විදිහක්, 90 දී තව විදිහක්, 60 දී එක විදිහක්. හැබැයි අපිට වෙලා තියෙන්නේ අපි එක තැනක ඉන්නවා. අපි ඉඳගෙන අපි කල්පනා කරනවා නෑ 70 හොඳයි, 80 හොඳයි. මෙතන ඉඳලා තමයි අපි කල්පනා කරන්නේ. ඉතින් සාපේක්ෂව ගත්තොත් 70 ඉඳලා 80 දක්වා ආපු ඒ දශකයේ නිර්මාණ වුණු ආදර ගීත තරම් සංවේදී නෑ දැන් ආදර ගීත. ඒක දැනෙන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා 70 ප්‍රේමවන්තය තරම් දැන් ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිය සංවේදීද කියන්නේ. ඒක මත තමයි ගීතය විඳින්නත් ගීතය ලියවෙන්නත් ගීතය ගැයෙද්දී හැඟීම ඉදිරිපත් කරන්නත් පුළුවන්. දැන් ඉස්සර ප්‍රේමය හටගන්නේ ගොඩක් වෙලාවට මේ ගැවසිලා දැකලා ඉංගියෙන් බිගියෙන් ළඟින් ගිහිල්ලා ඔහොමනේ දැන් ඒ කාලේ නේද? දැන් ඉතින් කෙලින්ම හායියකින්නේ. ඉතින් කෙලින්ම යන්ත්‍රයක් කරා තමයි ගොඩක් වෙලාවට මේ ආදරේ හටගන්නේ. එතකොට අර ඔබ කියන ප්‍රශ්නේ සමහරලාට බලපානවා වෙන්න පුළුවන් කංචන. කොහොම නමුත් දැන් ගීත සාහිත්‍ය කියදක් අපිට ජීවත් වෙන්න සාහිත්‍ය උන. සාහිත්‍යයෙන් තොරව ජීවත් වෙන මිනිසා මලමිනියක් වගේ කියලා අපි අහලා තියෙනවා. මැරිච්ච මිනිහෙක් කියලා. සාහිත්‍ය ජීවත් කරන කෙනෙක්. කෙනෙක්ව ජීවත් වෙන්න පුදුමාකාර රසයක් දෙනවා ජීවත් වෙන්න. ඒ මේ සාහිත්‍ය කියන එක අවශ්‍යයි ගීතයකට. ඒක කවුරු පිළිගන්නා දෙයක්. සාහිත්‍යකින් තොරව ගීතයක් පදනමක් නැහැ කියන කාරණා ගොඩක් දෙනෙක් කියන දෙයක්. මම දන්නේ නැහැ මම එහෙම කියන්න. කොහොම හරි දැන් ගීත සාහිත්‍ය කියන තැන ඉඳලා බලුවොත් එහෙම යමුණක්කේ මේ ඔබ මොනවද කියන්නේ එදා ගීත කලාව සහ අද ආදර ගීත කලාව අතර තියෙන පරතරයක් තියෙනවද නැද්ද නැත්නම් ඔබ මොකද හිතන්නේ කියලා. මෙහෙමයි ගීත කියන්නේත් කලාව කියන්නේත් પરම්පරාවෙන් પરම්පරාවට හැඩ ගැන්වීමෙන් එන දෙයක්. සකස් වීමක් සිද්ධ වෙනවා සංස්කෘතිය කියලා අපි කියන්නේ ඒකට. ඉතින් නමුත් මේ ආදරය වගේ හැඟීමක් කාලයාගේ ඇවෑමෙන් වෙනස් වෙන්නේ නැහැ ඒක. දැන් කාට හරි කියන්න පුළුවන් අද ආදරේ නැහැ මේක අස්ථානගත වෙලාද කියලා. අඳුරගත්තත් දන්නේ නැහැ මං කිව්වේ ඒක මොකක්ද කියලා. මොකද ආදරය කියන එක තියෙනවා ප්‍රකාශ කරන විදිය, ප්‍රකාශන මාධ්‍ය. දැන් ඇත්තටම විශේෂයෙන්ම දැන් ගීත රචනා කලාව ගැන කතා කරොත් ගීත කලාව ගැන කතා කරොත් රචකයාට තියෙන මේ ප්‍රමුඛ ස්ථානයක්. මොකද රචකයා විසින් තමන්ගේ පන්හිඳෙන් ලියන දේ තමයි ගායකයා ගායනා කරන්නේ. සංගීතඥයා තනු දාලා මේ මුවහත් කරලා ගන්නෙ. ඉතින් රචකයින් අද රචකයින් එදා රචකයින්ට වඩා දුර්වල තැනකද ඉන්නේ? ඒ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ගොඩක් දෙනෙක් නගන්නේ ඒ ප්‍රශ්නේ. නමුත් මම හිතනවා අද රචකයින්ට එහෙම දොස් පවරන්නත් බෑ. මොකද නව පරපුරේ රචකයෝ ඉන්නවා හුඟක් දුරට හිතලා බලලා සංවේදී විදියට ලියන අය. නමුත් ඒ ලියන දේට
තැනක් නොලැබී යනකොට ඇතිවන ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් වෙලාවට මම හිතනවා මාධ්‍ය කියන එක තමයි වග කියන්න ඕන කියලා. ගොඩක් හොඳ හරවත් නිර්මාණ තියෙනවා මේ මාධ්‍යයේ නොසලකිලිමත්කම නිසා හෝ හුවා දැක්වීමට ඇති මොකක් හරි ප්‍රශ්නයක් නිසා අර්බුදයක් තියෙනවා. කොතනක හරි අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදය තමයි අපි වටහා ගන්න ඕනේ. ඒ තුලින් තමයි මේක යහපත් මාර්ගයකට හරවගෙන යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හොඳයි. දැන් ඔක ඇතුලේ තව සෑහෙන දේවල් තියෙනවා. දැන් මේ ගීත සාහිත්‍ය කියලා කිව්වයන් පස්සේ ගීත රචනා කලාව, ඒකේ තියෙන භාෂාව, ඒ තියෙන උපමා උපමේය, ඒ තියෙන හඬ පෞරුෂය, එහෙම නැත්නම් ගීතයක අභ්‍යන්තරයේ තිබෙන අරුත, පිටි අරුත මේ වගේ දේවල් හොයවා යනකොට සාහිත්‍යයේ ගීතයක සාහිත්‍ය රසය හොයා ගන්න පුළුවන්. හැබැයි දැන් අපිට එකපාර මේ ගමන ගැඹුරු මූදට පනින්න බෑ වගේ කොනක ඉඳන් පීනගෙන යන්න වෙනවා වගේ ගැඹුරු මූදට ලේසියෙන් අපිට යන්න හම්බෙන්නේ නැහැ නේ. අපි හෙමින් යන්න. ඒ අතර තමයි අපි මේ ගීත ඔබට ඉදිරිපත් කරන්නේ මේ ආදර ගීතාවලිය මින්ද දෙහිසර තුල. අපි සූදානම් ඊළඟ ගීතයට යන්න. කැමතිද? සූදානම් නේද? තුන්වෙනි ගීතේ තියෙන්නේ අමිලා. ඔව්. ඔබ දන්නවාද? දන්නේ නැහැ. ඔබ දන්නවද? දන්නේ නැහැ. දැන් මේ ගීතේ මේ මොහොත කියන්න දිනා කියලා ඔබ දන්නවද? දන්නේ නැහැ. ඒ නිසාම දැන් දැනගන්න. ඔබට තමයි කියන්න තියෙන්නේ. වසන්ත බණ්ඩාරගේ වාද්‍ය වෘන්දයේ සූදානමෙන් ඉන්නවා පිටිපස්සෙන් බොහොම මහන්සි වෙලා මේ කටයුතු සූදානම් කරගෙන වාද්‍ය සම පටන් ගමු. ඔව් පටන් ගමු. පටන් ගමු.
ඔබ දන්නවද දන්නේ නැහැ මට මේ මයික් එක කලින් ඕන් කරගන්න බැරි වුණා. ඉතින් මේ ලස්සන මේ මේ මියුසික් එකට ඒක බාධාවක් වුණා මට සමා වෙන්න. ඉතින් මම මේ ගීතය තෝරගත්තා කියන්නේ මේ ගීතය මගේ මේ ආපු ගමනේ සංදිස්ථානයක්. මොකද ආදර ගීතයක් කිව්වම මම කැමති නෑ. මම ඔයාට ගොඩක් ආදරේ. ඔයා ගියදා ඔයා මාව දාලා ගියාට පස්සේ මම ගොඩක් දුක් වින්දා කියන එක මේ උඩින් කියනකොට මම කැමති නෑ. සරල වුණත් ඒකේ රසයක් තියෙන්න ඕනි හැංගිලා. يعني මම ඔයාට ආදරේ කරා. ඔයා දන්නේ නෑ මම ඒක ඔයාව මේ ළඟ තියාගෙන කොහොමද කියන්නේ කියලා. මම ඔයාට ආදරේ. ඒක මට වාට කියා ගන්න බෑ. ඉතින් ඒ වගේ ඒ වගේ සිද්ධි ඕනේ ඒ වගේ සිද්ධි තෝ තිබ්බ නිසානේ ඉතින් අපි සාර්ථක යුග ජීවිතයක් ගත කරන්නේ. ඉතින් ඇත්තටම මම ඒ වගේ ඇත්තටම ආදරය කියන එක සම්බන්ධයෙන් මේ දැන් තියෙන මේ නිකම්ම කියනවට වඩා ඒ විදිහේ මොනවා හරි අර්ථයක් ඇතුව කියනකොට ගීතයක් රසවත් කියලා මට හිතෙනවා. මම දැන් අමිලා මේ කියන්න උත්සාහ කරන්නේ ගීතයක තියෙන අභ්‍යන්තර ඇතුළාන්තය. ඇතුළාන්තයේ තියෙන රසය හරි වැදගත්. يعني ගීතයක සන්දර්භය හරි රසවත් නම් ඒක ඇතුළාන්තයේ රසවත් නම් ඒකේ අමුත්තක් පොඩි ගතියක් තියෙනවා කියලා කියන්න දන්නේ. එහෙම තමයි. ඔව් ඇත්තටම ඒ කියන්නේ එතකොට ඒ ගීතයේ කල්පවැත්ම වැඩි. වැඩි. ඔව්. දැන් ආදරය කියන ප්‍රස්තුතය නැත්නම් මේ ආදරය කියන නිවිත්ත පදනම් කරගෙන ලියන්න ගියාන් පස්සේ ගීත රචනා කලාවේ ඉන්න දහස් ගණනක් රචකයෙකුට මේ හුඟක් දේවල් එක වගේ පේනවාද දන්නේ නැහැ නේද කාංචන. හුඟක් අද්දකින් අද්දකින් මං හිතන්නේ යමුණක්ක තමයි ඔබ හරියටම දන්නේ. යමුණක්ක මං තාම අවදි කරන්නේ නැහැ. හොඳක් ඉන්න මම හිතන්නේ අපි යමුණක්ක ඉස්සරහට දැන් ආදරේ කියන්නේ ඒ හැඟීම සදාකාලික. ඉතින් ඒක විඳින ආකාරය ඒක අද්දකින් ආකාරයට තමයි මේ බොහෝ දෙනා ලියන්නේ. ඉතින් අපි දන්නවා එකම අද්දකින් තරුණයෙක් තරුණියක දාලා ගියා නැත්නම් තරුණිය තරුණයාව දාලා ගියා. මේක විවිධ ආකාරයෙන් ලියවෙනවා. දැන් මේ අමිලා කියන්නේ හැදුවේ මේ යටිපෙළ ගැන. අපි දැන් සමාජයේ යටිපෙළක් ගැන කතා කරනවාද? මම පුවත්පතක කතුරුවරයෙක් හැටියට මම දන්නවා. මිනිස්සු ප්‍රවෘත්තියක යටිපෙළ කියවන්නේ. මිනිස්සු බලන්නේ ඇයි මේක ගියේ? ඇයි මෙහෙම දෙයක් ලිව්වේ? අපි දැන් වෙන තැනක තමයි අපි කල්පනා කරන්නේ. ඒකට මේ අයට යටිපෙළක් කියවන්න තරම් අවශ්‍යතාවයකුත් නැහැ. ඒගොල්ලෝ වෙලාවක් නැහැ කියලා බොරු දෙයක් කියනවා. අපිට ඇත්ත තරම් වෙලාව තියෙනවා මේ රටේ මිනිසුන්ට. නමුත් වෙලාව නැහැ අපි හරි සංකීර්ණ ජීවිත ගත කරන්න කියලා තමයි අපි පෙන්වන්න හදන්නේ. ඉතින් යටිපෙළ කියවන්නේ. ඔව් පොඩ්ඩක් මේ යටිපෙළ කියන එක ඇතුලේ මේ හුඟක් දේවල් තියෙනවා. මේ අපිට අපි යටිපෙළක් නැති මිනිස්සුද ප්‍රධාන පාලක බෙදලා ගිහිල්ලා ඇවිල්ලා කතා කරමු මේ ගැන.